මේ ෂේක්ස්පියර් කිව්ව මෙන්න මෙහෙම කතාවක් අමල එතුම කියනවා පොරව කොඩාවත් වැඩි වාර ගණනක් කෙටීමේදී තද වෘක්ෂයක් පවා පෙරලා දාන්න පුළුවන් කියලා මා කියන්නේ උපකරණයේද බහන්නේද කුමක්කුවද ප්‍රශ්නයක් නැහැ ප්‍රමාණය නමුත් දිගින් දිගට යමක් කිරීමේදී ඊට හොඳ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් කියන එක ඇත්තට මේක සමහරලාට සම්පත් හිතලා කරන දේවල් සහ නොහිතලා කරන දේවල් අපි තියෙනවානේ සමහර දේවල් අපි කරන්නේ හිතලා හිතලා කරන දේවල් තියෙනවා සමහර දේවල් තියෙනවා අපි හිතන්නේ නෑ નિરાයාසයෙන්ම අපි නිකන් කරන දේවල් තියෙනවා ඒක ඉබේ සිද්ධ වෙන දේවල් පුරුද්දට වගේ දැන් ඕක මට මතක මේ මේ ළඟදී මම කියවපු තැනක තිබුණ අහපු තැනක තිබුණ කතාවක් තමයි එක්තරා කාන්තාවක් සීතාගරණයක් සහිත සීතාගාරයක් සහිත කර්මාන්තශාලාවක වැඩ කරනවා මම හැමදාම SO මහත්තය කියන්නේ සිකියුරිටි මහත්තයට සිකියුරිටි මහත්තයට ගුඩ් මෝර්නින් කියලා යනවා ඊට පස්සේ පිට වෙනකොට ගිහිල්ලා එන්න කියලා යනවා ඉතින් මේක සිකියුරිටි මහත්තයට හරි හුරුයි මේ නෝනා ඉතින් ගුඩ් මෝර්නින් කියනවා ගුඩ් බයි කියනවා එහෙම ඉන්නකොට මේ එක දවසක් ගුඩ් මෝර්නින් කියලා කියන නෝනා හවස ආවේ නැහැ ඒ කියන්නේ ගුඩ් බයි කිව්වේ නැහැ ගුඩ් බයි කිව්වේ නැහැ පස්සේ මෙයා කල්පනා කරනවා මොකද උනේ මේ වෙනකොටත් ඒ කාන්තාව යම් කිසි හේතුවක් මත මේ අධි සීතකරණය ඇතුලේ හිර වෙලා ඒ කියන්නේ දොර අරගන්න බැරි වෙන්න පරක් වෙලා පැයකට දෙකකට පස්සේ SO මහත්තයා ටෝච් එකක් කරන් දොර අරිනවා සීතලෙන් ගුලිලා හිටිය මේ කාන්තාව අඬාගෙන එළියට එනවා ඇවිල්ලා අහනවා ඔබ කොහොමද මම ඉන්නවා කියලා දන්නේ මම දන්නේ හැමදාම ඔබ මට ගුඩ් මෝර්නින් කිව්වා යනකොට ගුඩ් බයි කිව්වා ගුඩ් මෝර්නින් කියපු කෙනා අද ගුඩ් බයි කිව්වේ නැහැ බාන්න ගුඩ් මෝර්නින් ගුඩ් බයි මොනතරම් සුන්දර විදියට ජීවිතයක් බේරගත්තද ඒ නිසා සම්පත් කිව්ව එක හරි අපි දැනගෙන හරි නොදැනට කරන මහ පුදුම දේවල් වලින් ජීවිතේට ලොකු වටිනාකම් ලැබෙනවා අපි වෙනස් පටන් ගමු
අපි අද කොක්ටේල් එකක් දාන්නයි කල්පනා කරේ. ඉතින් ඇවිල්ලා ඉන්නෙත් කොක්ටේල්. දැන් තියෙන ප්‍රශ්නේ මේ නත්තල දොරකඩද? කෙනෙකුට හිතේ නත්තල දොරකඩ නෑ නත්තල දොරකඩ නෙමෙයි. එහෙනම් නත්තල කඩුල්ල හරිය තාම තියෙන්නේ. නේද අපි? හැබැයි අපි නත්තල වෙනුවෙන් අද සම්පූර්ණ සජීව විකාශය වෙන් කරනවා. ඒකට හේතුව ගිය අවුරුද්දේ නත්තල් සැමරුවා නම් කවුරු හරි කිසියම් විදිහකට අපිට මේ අවුරුද්දේ එහෙම නත්තල් සමරන්න බෑ. අපිට අවුරුදු නැති වුණා, වෙසක් පොසොන් නැති වුණා, සියලු ආගමික උත්සව නැති වුණා. නැති වුණේ මේ ලෝක වසංගතය නිසා. නත්තලද අපට එසේ සැමරිය නොහැකි. නමුත් මාධ්‍ය ආයතනයක් හැටියට නත්තල් පිළිබඳව හැඟීම ඔබට සමීප කරන්ටයි අපි අද මේ කාලයේ නත්තල වෙනුවෙන් වෙන් කරන්නේ. ඇත්තම සම්පත් අද මේ මම අහගෙන එනකොට කොළඹ එනකොට මම ඇහුවා මේ අගරදගුමා දවල් කරපු ප්‍රකාශයක්. උන්වහන්සේ කිව්වා නත්තල ඇත්තරම සමරන්න ඕන මේ පාර කොහොමද කියලා. ඒ කියන්නේ සමහරවල් අපි දන්නවා සමහර මාධ්‍යවල මේක අර ලොකු උත්සවයක් කරගන්නවනේ. නේද? බර්ත්ඩේ පාටිකටත් එහා ගියේ ලොකු නිකන් අර අපි කියන්නේ චකෝබු කිව් විදිහට. ඉතින් කොහොම නමුත් හුණාසේ දේශනා කරා මේ නත්තල වෙනතරත් ඇති අර්ථාන්විතව අතේ දුරින් තියන අනුන් වෙනුවෙන් කියන්නේ ඒ සඳහා වේදනා කරන අනවශ්‍ය මුදල පවා අධිවරයට පරිත්‍යාග කරලා සමරන්න කියන පණිවිඩය උන්වහන්සේ දුන්නා. ඒකත් අපි අහුවා. හරි. සමීර. අද ඇත්තටම ගයන්නේ කියන්නේ නත්තල් ගීත පමණද? අද ඇත්තටම නත්තල් ගීත පමණයි අපි ගායනා කරන්නේ. නමුත් දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අපි අද විශේෂයෙන්ම තෝරගත්තේ නත්තල සම්බන්ධ වෙන තමයි. එහෙම කියලා අපි ක්‍රිස්මස් බෑන්ඩ් එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි අන්න ඒකයි කියන්න ඕනේ. ඒකයි කියන්න ඕනේ. ක්‍රිස්මස් බෑන්ඩ් එකක්ම නෙමෙයි. අපි එතන ලඟ කරන්න එපා. අපි සාමාන්‍යයෙන් ගත්තොත් කැරොල් කියලානේ අපි ඒක අදහස් කරන්නේ. අපි නත්තල් ගීතත් ප්ලේ කරනවා. ඒ වගේම අනිත් ශෛල ගීත ඕන එකක් අපි ප්ලේ කරනවා. කියන ඕන දෙයකට ඔට්ටුයි. ඕන දෙයකට ඔට්ටුයි. හරි. ඕක මෙහෙමයි. සම්පත් මේ සමීරලා ඇතර වෙන්නප්පුවේ. අපි සමීරලා ගැන නිමාඩුව කතා කරමු. වෙන්නප්පුව කියලා කියන්නේ සාමාන්‍ය නත්තලට බොහොම කියන්නේ හරියට බැඳිච්ච තැනක් නේ වෙන්නප්පුව කියලා කියන්නේ. ඒත් ඒ නිසා තමයි අපි මේ සමීරලා කැඳව ගත්තේ. මොකද නත්තල අර එලිපත්තේ තියෙනකොට නේද? පොඩි පණවිඩයක් දෙන්නත් එක්කලා. පළවෙනි එකට යන්න වෙනව නේද? ඔව්. මේ කණ්ඩ කැමැතිම කෑම මොනවද? මම නම් ඉතින් කොස් තමයි. නෑ. ඔව් කොස් කොස් දෙන්න. ඔයා දන්නවද? චීස් කන විදිය. චීස් කන්නේ මෙන්න මේ විදියට.
දැන් මේ කාපු චීස් කෑල්ලක් දැක්කද ඔබ? ඔබ දැක්කද චීස් කෑල්ලක් කාපු බව? කාපු චීස් කෑල්ලක් නැහනේ අත්‍තරම. චීස් හදන කම්පැනි දන්නව නම් චීස් කන්නේ මෙහෙමයි කියලා ජීවිතේට චීස් හදන්නෙත් නැහැ. තියෙන ප්‍රශ්නේ ඔක ක්‍රීඩාවක්. එතකොට එංගලන්තයේ වාර්ෂිකව පවත්වන ක්‍රීඩාවක් ඔය. එතකොට චීස් කෑල්ල තමයි රවුමක් ආකාරයට තිබුණේ. ඔය රවුම පල්ලෙහාට දානවා තල්ලු කරලා හරිනවා ඊට පස්සේ ඔය විදිහට ලෝක රටවල් බොහෝ සංඛ්‍යාවකින් ඇවිල්ලා ඔය චීස් රවුම අල්ලගන්න ඔය විදිහට කන්දෙන් පල්ලට කොණ්ඩම් පො. අනිවාර්යයි. අපි අර ඔය ටික කලින් නොකිව්වේ සමහරලාට ඔය රහ අඩුවේ කියලා. ඒකයි කලින් නොකිව්වේ. නමුත් පැල්ලා චීස් කෑල්ල චූටිනේ. කෝ චීස් කියලා බලයි ඊට පස්සේ. ඒතර අර මුලින්ම ගිහිල්ලා ඉතින් අරන්ගෙනගෙන අරන්ගෙනගෙන තමයි කන්නේ. ඉතින් ඒ කෑමත් එපා නේද ලේපේ රාගෙන ඉතින් අර හැම මේ දූපතෙන් එපිටට. ඔව්. මේ දූපතෙන් එපිටට යන්න බලාපොරොත්තු වෙන මේ අපේ දූපත් චාරිකාව. අපි මේ සම්පත් දැන් ඔය ඇයි කලින්ම එහෙම යන්න එපා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. නෑ. අපි දැන් මෙහෙමනේ. දැන් ඔය මේ විවිධ චාරිකා අපි ගියානේ. එහෙම සම්පත් කිව්වට මේ එකපාරටම මේ එහා පැතර යන්න කියලා දූපත මාරු කරන්නේ එහෙම දූපත් මාරු කරන්න බෑ. එහෙම එහෙම ඒකත් මේ එක්තරා මානසිකත්වයක්. දූපත කියලා කිව්වට මේ අපේ අර ඒ කියන්නේ ලංකාවේ ශ්‍රී ලංකාවේ දූපත ඇතුළේම තියෙන ගමනක් අපි කතා කරේ. නමුත් අර මේ අඹගෙඩියක හැඩේ ගත්ත එක පැනලා මුහුදු සතුඹුම් 10ක් 12ක් ගියාම තියෙන දූපතක්. ඔව් සමහර අපේ ඇත්තරම මෙහෙමනේ දැන් අර පරණ කතාබහත් එක්කලා සාමාන්‍යයෙන් මේ අපි කියන දැන් ඉන්දියාවේ අපි අතර තියෙන මහා සමීප දුරක් කියලා. ඕක අපි කතාවට අහලා තිබුණා. ඇත්තට රූපරාමුවල දැකලා තිබුණාට වෙනස ගන්න අපිට පුළුවන් වුණා මේ දේවල් ඇත්තරම ළඟටම ගිහිල්ලා බලන්න. එහෙම ගියා ගමනක් වානේ. එහෙම ගියේ අමිල අද ඊයේ නෙමෙයි. ඒකයි වැඩේ. හරි පොඩ්ඩක් අපි වෙලා බලලා යමු. Very nice. උගවලත් රසයි නැතුවත් රසයි නොටි උනත් නයිස් මංචි නයිස්. හරි අද ඊයේ නොගියත් ඩෙල්ෆ් ගමන අද ඊයේ ගියා වගේමයි. ඒකයි මේ පෙන්නන්නේ. සිතීමේ ගත්තාම ශ්‍රී ලංකා දූපත අක්ෂාංශ දේශාංශ රේඛාවලට කැපිලා පේන්නෙත් නැහැ. ලංකාව කොයිදව සමහරවිට පෙන්වන්නත් අමාරුයි. එහෙම වුණාට ලංකාව ඇතුලේ අපිට අයිති දූපත් කොච්චර තියෙනවද? සමහරක් විට අපි ඒව ගණනින් මෙච්චරයි කියන්න දන්නෙත් නැතුව සමහර අය. ඒ වුණාට මේ දූපත්වල මිනිස්සු ජීවත් වෙනවා. මේ මිනිස්සුන්ගේ ජීවන රටාවක් වෙනවා. අපි එහෙම දෙයක් හොයාගෙන මේ යන්නේ. යාපනයට ආවා. යාපනයට ඇවිල්ලා කුංකොඩ දිව ගැටියෙන් නැංගා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෝටේජ් බෝට්ටුවට. අර ඇයදින් පේන්නේ? ඩෙල් අපි යන්නේ ඩෙල්ෆර්ඩ්. අපි පුංකුඩතිව දූපතෙන් මුහුදු සතපුම් 6ක් විතර ආවා. මේ ඩෙල්ෆ් දූපත. අපි ආවේ නෑ ගමනක්. හැබැයි අපි කැවුම් කොකිස් මුංගලුව වැලිතලපගේ දේවල් අරන් ආවේ නෑ. අපි අරන් ආවේ කැමරාව. මේ දූපත වර්ග කිලෝමීටර් 47ක් විතර විශාලයි. පවුල් 1100කට ආසන්න පානයක් ඉන්නවා. සමස්ත ජනගහණය බැලුවොත් 6000කට ආසන්නයි. මේ දූපතේ බොහොම සුන්දර දැන් තියෙනවා. යාපනයේ හැම කෙනෙක්ම ඩෙල්ෆ් වලට එනවා. කෙනෙකුට එන්න ඕන නම් අනිවාර්යයෙන්ම KKD ජැටියට, ඒ කියන්නේ පුංකුඩ තිව් දූපතේ 8:30 වෙනකොට ඇවිල්ලා ඉන්න ඕනේ. මොකද 8:30ට පළවෙනි බෝට්ටුව මේ දූපතට එනවා. මෙහි ඉඳලා පළවෙනි බෝට්ටුව KKD ජැටියට යනවා උදේ 6 කාලට. 6 කාලට යන බෝට්ටුව යනවා රාජකාරී සේවාවන් සඳහා යන ගොඩාක් අය ඒක යනවා. අපිට ආරංචි හැටියට මේ දූපතෙන් යාපනයේ පැත්තේ රාජකාරී වලට සහ බලන්න කියන්න යන අය, සමහර විට පාසල් ආරම යන අය 150කට වැඩි පිරිසක් දවසක මෙහි යනවා. ඒගොල්ලෝ යනවා එනවා උදේ හවස. ඊට අමතරව
මේ දූපතට එනවා යාපනයේ බලන් දෙන උතුර බලන් දෙන සංචාරකයන් 3400ක් දවසකට මේ දූපත බලන් දෙනවා මොකද මේකේ ඓතිහාසික දේවල් වැඩිනේ ගොඩාක් ඓතිහාසික දේවල් තියෙනවා අපි එකින් එක හොයාගෙන යමු බොහෝ විට වාර්ෂිකව දවස් ගණනාවක් පමණක් වර්ෂාව ලැබෙන මහා කර්කශ දූපතක් අමිල ඩෙල්ෆ් කියලා කියන්නේ මේ ඩෙල්ෆ් වල බහුතරයක් ඉන්නවා අශ්වයෝ. නමුත් ඒ අශ්වයෝත් කැසංගි වෙලා කෙට්ට වෙලා වෙන්න ඕනේ හැටි ඔක්කොම වෙලා උලා කණ්ඩවත් තනකොළ නැහැ. මේ ඩෙල්ෆ් චාරිකාව අප දින කිහිපයක් ගියද අප පුදුම විදිහේ විඩා බර චාරිකාවක් බවට පත් වුණා. හැබැයි ඩෙල්ෆ් දූපතේ මිනිසුන්ගේ ජීවන ක්‍රමවේදේ මිනිසු ජීවත් වෙන හැටි මිනිසු කන බොන හැටි ඩෙල්ෆ් දූපතේ තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකම් අපි මේ ගමනේදී අපේ කැමරාව සටහන් වුණා. අද ඒක පෙන්වන්න. හිමිට ඩෙල්ෆ් වලට යමු ඔහොම ගියපු දින්ගුනේ. හරි. ඔය බයිසිකල් පදිනවනේ සාමාන්‍යයෙන් බයික්. බයිසිකල් දැන් ටික පදිනව අඩුයි. ඊයේ පෙරදා ගියේ නිවුස් දිහා බැලුවාමනේ. දැන් සාමාන්‍යයෙන් ඉතින් බයික් එකක් පදිනව නම් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. අනිවාර්යයෙන්. බයික් එකකට යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. යන්න පුළුවන් වේගයක් තියෙනවා. වේගයක් තියෙනවා. යන්න පුළුවන් ස්ථානයක් තියෙනවා. බයික් එක පදින කෙනා දැනගන්න ඕනේ කොහොමද මේක කරන්න කියලා. හැබැයි මන්දනේ මෙහෙමනම් අමල මේවට මොකද්ද කියන්නේ මේගොල්ලන්ට රයිඩර්ස්ලා කියන්න බෑනේ බෑනේ පිස්සෝ කියන්නත් නැහැ නේ පිස්සෝ කෙනෙක්ක් හොඳ නැහැ නේ එහෙනම් බලමු ඔබ තීරණය කරන්න මේගොල්ලෝ කවුද කියලා අන්න හරි
ආවෝ ඔකේ ඉතින් ඉතින් මේ සම්පත් අර ගී සතිය වෙනසේ මම හිටියේ නෑනේ මට මතකයි ඔයා කිව්ව කතාවක් මට වෙන්නේ නැති මතකද මේ අර පැරායකේ ගිහිල්ලා නොදන්න මගුල් වල ගිහිල්ලා මොකද්ද බිම යනගත්තා කියලා නෑ නෑ ඒකට මම මුකුත් කියන්නේ නෑ මේ මම දැන් හිතුවේ දැන් මට නම් කිව්වේ ඉතින් පැරායකේ ගිහිල්ලා ඉතින් වැටෙනකොට එක තැනයි තමයි මගේ යනුනේ ඒක හරි හැබැයි බයිසිකල් බදලා මුං යනගත්තු දැන් ගාන කියන්නේ කිව්වොත් එම ඇඟ පුරා මැනගත්තනේ අමිල මේ මේ දැන් මේ ජීවිත කීයක් නම් හානි වෙලා ඇද්ද ඔව් අතපය කී දෙනෙක් කැඩලා ඇද්ද කොටිම කරනනම් බෙල්ල පොව කී දෙනෙක් ගැලවිලා ඇද්ද අනිවාර්යෙන් හැබැයි මේ උදවිය මේ ක්‍රීඩාව නවත්තනවාද නවත්තන්නේ නැත නැත ඒකම පණිවිඩයක්වත් කියන්න ඕනේ අපේ පොලිස් ප්‍රකාශකතුමා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඊයේ පෙරදත් කිව්වා දැඩි ලෙස කිව්වා අනිවාර්යෙන්ම ඔය වැඩේ ඔයගොල්ලෝ ක්‍රීඩාවකට විදිහට කරපු ආවේ මේ අපේ කොල්ලෝ නිකන් ඒවා පාරේ වැඩ දාන්න ගිහිල්ලා තමන්ගේ ජීවිතේ අනුන්ගේ ජීවිතයන් නැති කරන්න එපා එක දෙපාරක් හිතන්න බැලුවට කමක් නැහැ උත්සාහ කරාට කමක් නැහැ ඒවට ගැළපෙන තැන්වල ගැළපෙන විදිහට ඒකට අපි එපා කියන්නේ හැබැයි පරිස්සමින් කොල්ලනේ ඒක තමයි කියන්න තියෙන්නේ හරි සමීර දැන් මේ ටීම් එකම වෙන්න පුළුවද ටීම් එකේ මම තමයි ඈත ඉන්නේ මම අනිත් අපේ අනිත් පස් දෙනාම වෙන්නප්පුව ප්‍රදේශයේ වෙන්නප්පුව එතකොට ලුණු විල යවට තමයි එතකොට දැන් කොක්ටේල් කියන්නේ මේ කණ්ඩායම් සංගීතයේ අලුත්ෙන් බිහිවන තවත් එක සංගීත කණ්ඩායමක් අපි එහෙම කියමු ඔබ වඩා ප්‍රිය කරන්නේ බටහිර සංගීතයේද ඒකටම කියනවා මම මගේ රටට ආදරෙයි බටහිර සංගීතය වේවා උත්තරීය ಭಾರತೀಯ සංගීතය වේවා දෙකම අපේ දේශයට ආධුනික දෙයක් හැබැයි අපි අපි හැමෝම ආස දේවල් තියෙනවනේ ඒ කියන්නේ අය ආසයි මොන හරි කෑමකට ස්පෙෂල් ආසයි ඒ කෑමක තමයි ඕනේ ඉතින් අපිත් ඒ වගේ අදහස් තියෙන 6 දිනක් දැන් උදාහරණයක් විදිහට මම කේක් කන්න ආසයි අපි ක්‍රිෂාන් කේක් කන්න ආස නැත්තම් හරියන්නේ නැහැ ඒ වගේ දැන් අපි 6 දෙනාම කේක් කන්න ආසයි කියලා අපි හිතමු ඒ වගේ 6 දෙනෙක්ගේ එකතුවක් විදිහට තමයි මම දකින්නේ කොක්ටේල් संगीत समहल्ला संगीत समीर मिनिशुट ओण संगीत अलु परंपरा निर्माण मे बल मनोहरी අපිට හැමෝම සතුරු කරන්නත් බෑ ඒක හරි සහ හැම දෙයකම අනිවාර්ය නරක පැත්තකුත් තියෙනවා නැත්තම් හොඳ පැත්ත අපිට පේන්නේ නැහැ පැහැදිලි පැහැදිලි දොතාවේනේ දෙපැත්ත දෙපැත්තක් තියෙනවා ඉතින් අපිට පුළුවන් නම් ඉතින් අපිට අවශ්‍ය දේ තෝරගන්න මම හිතනවා එතන තමයි තැන කියලා ඉතින් අපි ගීතයක් අහමු හොඳයි शीतल सुलग हमारी तरुवत आहसे दिले सेले हस दो गलाई सभी दुर्मा शीतल सुलग हमारी तरुवत आहसे दिले दिले सेने हास
Samidule sin